දිනපතා ඇහෙන අලුත්ම පුවත් දැනගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කුඩා සීනුව එබුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව පල්ලෙමේදී දර්ශනය වන බතලේගල කන්ද අපූර්වතම සුන්දරත්වයක් මවනවා. එනමුත් බතලේගල කන්ද ආසන්නම දිවිගෙවන ගැමියන්ගේ ජීවිත නම් බතලේගල කන්ද තරම් සුන්දර නොවන්නේ ඔවුන් දැඩි ආර්ථික ගැටලු වලින් මිරිකී සිටින නිසා. කොපමණ දුක් කම් කටුළු මැද වුවද බතලේගල කන්දේ වසන දස හැවරදි දරුව කුණාව නිපෙයුම් රසක් සිදු කර ලොව දිනන්නට වෙරදරන්නේ කාහටත් ආදර්ශයක් දෙමින්. අරනායක මැරහේන වත්තේ ගෙදර ගල් අතර පදිංචි දුමින්ද සජීව කුමාර කොස්වත්ත නැමැති දසහැවරදි මෙම සිතුවා අධ්‍යාපනය ලබන්නේ මාමනැල්ල අධ්‍යාපන කලාපයට අයත් වත්තේ ගෙදර ප්‍රාථමික විදුහලි පස්වන ශ්‍රේණියේ. දුමින්ද මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයටද පෙනී සිටියා. කොපමණ ආර්ථික බාධා පැවතියත් දුමින්ද මේ වසරේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වන ලද සහසක් නිපැයුම් තරඟාවලියේදී සමස්ත ලංකා මට්ටමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක්ද ලබා ගත්තා. ඒ පදක්කම හිමි වුණේ ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අඳින යන්ත්‍රයට. මෙම නව නිපැයුමට අමතරව දුමින්ද සිසුවා විසින් තවත් නව නිර්මාණ තුනක් සිදු කර තිබෙනවා. සූර්යකෝෂ භාවිතයෙන් සකස් කළ ජංගම දුරකථන චාර්ජරය, බසයක බ්‍රේක් ලයිට් ආධාරයෙන් සකස් කර දුරස්ථ පාලකයෙන් ක්‍රියා කරන මාර්ග සංඥා පද්ධතිය සහ තනකොළ කපන යන්ත්‍රය ඒ නව නිර්මාණයන්. දුමින්ද සිසුවාගේ පියා කේ ආර් චමින්ද බණ්ඩාර කොස්වත්ත මහතා. ඔහු වෘත්තියෙන් වැල්ඩින් වැඩ සහ වයරින් වැඩ කරන අය. මව චාමලී සන්ධ්‍යා මහත්මිය. දුමින්ද සිසුවාට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සහ බහල සහෝදරයෙක් සිටිනවා. වැඩිමහල් සෝරිය 12 වන ශ්‍රේණිය අධ්‍යාපනය ලබනවා. දෙවන වැඩිමල් සෝරිය 9 වන ශ්‍රේණිය අධ්‍යාපනය හදාරනවා. ඔවුන් දෙදෙනා අධ්‍යාපනය ලබන්නේ උස්සාපිටියේ සිරිසඳ විදුහලේ. ඔවුන් පදිංචිව සිටින ගම්මානයේ පිහිටා තිබෙන්නේ බතලේගල කන්දේ. නාය යාමට ලක් වූ සාමසර කන්ද පිහිටලා තියෙන්නේ දුමින්ද සිසුවාගේ නිවස පිහිටි බතලේගල කන්දාසන්නේ. දුමින්ද සිසුවා කිසිදු අමතර පන්තියකට සහභාගී නොවී මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 145ක් ලබා ගත්තා. අපිට පුතාව ශිෂ්‍යත්ව අමතර පන්තිවලට යවන්න බැරි වුණා. පන්ති ගාස්තු ගෙවා ගන්න ආර්ථික ශක්තියක් නොතිබුණු නිසායි පන්ති යව්වේ නැත්තේ. ඒ වගේම පන්ති තියෙන්නේ මාවනැල්ල ටවුමේ. ගෙදර ඉඳන් ටවුමට යන්න පැයක විතර වෙලාවක් යනවා. බස් එක ගාවට යන්නත් ගෙදර ඉඳන් විනාඩි 30ක් 35ක් විතර යනවා. මේ නිසා ඉතින් අපිට දරුව පන්ති යවන්න බැරි වුණා. පන්ති නොගිහිනුත් පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 145ක් ගත්තා. ඒ ගැන අපිට සතුටුයි. පුතා පන්ති ගියා නම් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙන්න තිබුණා. පුතා එක වසරේ ඉඳලා මේ දක්වාම වාර දෙකක් හැර අනෙක් හැම වාරයකදීම පන්තියේ පළවෙනියා. දුමින්දගේ මව වන චාමලී සන්ධ්‍යා කියා සිටියා. දුමින්ද සිසුවාගේ නැගණියට වයස අවුරුදු 5යි මාස 4යි. ඇය ඇවිදීමේ අපහසුතාවයෙන් පෙළෙනවා. දුවට උපතින් ස්නායු ආබාධයක් නිසා පොඩි දුවට ඇවිදලා යන්න අමාරුයි. කරපු පරීක්ෂණ වලින් දොස්තර මහත්තුරු කිව්වේ ඉපදෙන වෙලාවේ මොළයට ඔක්සිජන් සැපයීම අඩු වෙලා මොළයේ ස්නායු මිය ගිහින් කියලා. දුව වචන කෑලි කෑලි කතා කරනවා. කියන දේ තේරෙනවා. ඇවිදින්න අමාරුයි. එසේ දුමින්දගේ මම කියා සිටියේ හැඬු කඳුලෙන්. සිය නැගණියගේ කටයුතු වලට සහ නිවසේ කටයුතු වලටද දුමින්ද සිසුවා උදව් කරනවා. නිවසේ කටයුතු පාසලේ පාඩම් කටයුතු අතරතුර ඔහු නව නිර්මාණ කටයුතු සඳහා වෙලාව වෙන් කර ගන්නවා. දුරස්ථ පාලකයන් ක්‍රියා කරන මාර්ග සංඥා පද්ධතිය සැකසූ ආකාරය පිළිබඳව කුඩා දුමින්ද සංජීව සිසුව අප සමග විස්තර කළේ මෙලෙසින්. මේ නිර්මාණ කරන්න මට කවුරුවත් කියලා දුන්නේ නැහැ. මම හිතලා කරන්නේ. මම නිර්මාණ කරන්න ආසයි. බස්වල පිටිපස්සේ සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට් තියෙන කොටසක් අරගෙන පිළිවෙලට රතු කහ සහ කොළ විදියට සකස් කළා. ඒ ලයිට් තුනට ස්විච් තුනක් සවි කළා. ඒ වායේ බල්බ් වලට වයර් සවි කළා. අර වයර් ටිකට බැටරිය ඇමුණුවා. සෙල්ලම් කාර් එකේ මෝටර් දෙකක් තියෙනවානේ. මෝටර් දෙක සම්බන්ධ වෙලා තියෙන බෝඩ් එකට ලයිට් සම්බන්ධ කළා. එතකොට මෝටර් එකෙන් අපිට ඕන් ලයිට් එක පත්තු කරගන්න විතරයි තියෙන්නේ. දුමින්ද සිය නිර්මාණය ගැන විස්තර කළේ එලෙසින්. දුමින්දගේ අනාගත සිහිනය විද්‍යාඥයෙකු වීම. දුමින්දගේ කටයුතු වලට කවුරුන් හෝ අත දෙන්නේ නම් දුමින්දට සිය සිහිනය කරා යාමට අපහසුවක් නැහැ. පුතා පොඩි කාලයේ සිටම එක එක කෑලි අරගෙන විවිධ නිර්මාණ කරනවා. චිත්‍ර අඳින යන්ත්‍රයක් එයා හැදුවේ පුතා 4 වසරේ අධ්‍යාපනය ලබද්දී. සෙල්ලම් කාර් එකක මෝටරේ අරගෙන ඒකට වයරුයි බැටරි කෑල්ලකුයි පෑනකුයි සම්බන්ධ කරලා මේ නිර්මාණය කළේ. ඊට පස්සේ තරඟවලට ඉදිරිපත් වුණා. කලාප තරඟ, පළාත් තරඟ වලින් එයාගේ නිර්මාණය තේරුණා. ජංගම දුරකථන චාර්ජරයක්, වල් කපන මැෂින් සහ මාර්ග සංඥා පද්ධතියකුත් පුතා හැදුවා. ඉස්කෝලේ විභාගයට නිර්මාණ කරන්න කියලා කියනවනේ. එතකොට තමයි මාර්ග සංඥා පද්ධතිය හැදුවේ ඉස්කෝලේ පාඩමකට. එයාගේ අත්තා ළඟ වල් කපන මැෂිමක් තියෙනවා දැකලා තමයි පුතා වල් කපන මැෂිමක් හැදුවේ. පුතා ගෙදර ඉදදී මොනවා හරි දෙයක් හදනවා. බෞද්ධක අරගෙන පාස්
අසනවා. සර්කිට් කෑලි අරගෙන එක එකේව හදනවා. දුමින්දගේ මව සිය පුතාගේ හැකියාවන් පිළිබඳව එලෙස විස්තර කළා. දුමින්ද සංජීව කුමාර සිසුවා නිර්මාණය කළ සූර්ය කෝෂ භාවිතයෙන් සකස් කළ ජංගම දුරකථන චාර්ජරය පිළිබඳව ඔහුගේ මව මෙලෙස කීවා. පුතාගේ තාත්තා කොහෙදෝ සූර්ය කෝෂයක් ගෙනත් තිබ්බා. පුතා ඒක අරගෙන නිකම් වයර් දෙකක් සම්බන්ධ කළා. අපේ ගෙදර පොඩි ෆෝන් එකක් තිබුණා. ඒ වෙලාවේ ෆෝන් එකේ බැටරිය බැහැලා තිබුණේ. අර වයර් දෙක බැටරියට සම්බන්ධ කරලා අවුවේ තිබ්බා. එතකොට සූර්ය කෝෂයේ රත් වීමත් එක්ක බැටරිය චාර්ජ් වුණා යයිද ඇය පැවසුවා. සිය පුතාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කවුරුන් හෝ උදව් කරන්නේ නම් එය මහඟු උපකාරයක් බව දුමින්දගේ දෙමව්පියන් කියා සිටියා. පුතාගේ නිර්මාණවලට අවශ්‍ය දේවල් වලට දැනට අපිට පොඩි මුදලක් වැය වෙන්නේ. ඉස්සරහට තමයි අවශ්‍ය වෙන්නේ. දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා කාට හරි උපකාර කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පුතා වෙන ඉස්කෝලේකට දැම්මොත් ඉස්කෝලේ වියදම් යනවා, පන්ති වියදම් යනවා, නව නිර්මාණ හදද්දී වියදම් යනවා යයි දුමින්දගේ මව අප සමග කියා සිටියා. මේ උපුටා ගැනීමක් වන අතර රචනය සාලිය කුමාර ගුණසේකර.